අපි අද කතා කරන්න යන්නේ ගොඩක් වෙලාවට පාසල්වල ගොඩක් තැන්වලදී දකින්න ලැබෙන අපේ සමාජයේ වැදගත් අපේ සමාජයේ වැදගත් භූමිකාවක් ඉටු කරන පාර්ශවයක් ගැන කියවෙන ගීතයක්. ඊට කලින් මම හිතුව පුංචි කතාවක් තියෙනවා කියන්න කියලා. එක්තරා පාසලක ගම්බද පාසලක විදුහල්පතිතුමා විශ්‍රාම ගන්න උත්සවයක් සංවිධානය වෙනවා. මෙන්න මේ විශ්‍රාම උත්සවයට යනවා පුංචි දරුවෙක් තමන්ගේ අම්මත් එක්ක තුන වසරේ වගේ පන්තියේ ඉන්න. ගිහිල්ලා මේ උත්සවයේදී එන හැමෝම මේ විදුහල්පතිතුමා ගැන කතා කර කර කඳුළු හෙලනවා. ඇඬුව කඳුලින් කතා කරනවා. එහෙම කතා කරද්දී මේ පුංචි දරුවා අම්මගෙන් අහනවා අම්මේ ඇයි අර සර් ගැන කතා කරන හැමෝම අඬන්නේ කියලා. එතකොට අම්මා කියනවා මේ ළමයාට ඉතාලම මේ කිටියෙන් පුතේ ඔය විදුහල්පතිතුමා කරපු සේවයට තමයි ඔය මිනිස්සු අඬන්නේ කියලා. දැන් මට ප්‍රශ්නයක් එනවා ඇයි සේවයක් කරා නම් අඬන්නේ කියලා. එතකොට අම්මා කියනවා පුතා ඉස්සර මේ වැව පිටාර දාන කාලෙට වාන් දාන කාලෙට වැවේ වතුර යන්නේ ඔය ගඟ දිගේ යන්නේ ඇල මාර්ග දිගේ ඒ කාලෙට ඔය පාලං ඒ දඬු ඔක්කොම ගහගෙන යනවා. ඒ ගොඩින්දලා මෙගොඩට එන්න තියෙන්නේ ගමේ මිනිස්සු දාන කඹේ කෙල්ලිලා. ඉතින් ඔය ගුරුතුමා එහා ගමේ බයිසිකලේ දාලා ඇඳුම් ටික පාසල් ඇඳුම් නිල ඇඳුම් පාසලට ඇඳන්ගෙන ඇඳුම කුණා දාලා ඔය කඹේ දිගේ ඒකත් කරේ ගැට ගහගෙන කඹේ දිගේ ගඟ තරණය කරලා ඇවිල්ලා තමයි මේ ඉස්කෝලේ පුංචි අවුන් ටික ගන්නුවේ. මේ සේවය ගැන සීකල තමයි ඔය අඬන්නේ කියලා. එතකොට මේ පුද්ගලයාට මේ පුංචි ළමයාට හිතෙනවා ගුරුවරු කියන්නේ හරි පුදුම අමුතු ජාතිය කොටසක් කියලා. ඒ ළමයාම පාසල් යන කාලෙදී මෙයාට කියවන්න ලැබෙනවා අපි කවුරුත් දන්න ගුරු ගීතය චිංගිස් අයිත්මාතෝගේ. මං ඒ කතාව ගැන වැඩි කියන්න යන්නේ නැහැ. නිකම් සරලව මම මතක් කරොත් සෝවියට් රුසියාව සමාජවාදී රාජ්‍යයක් ආරම්භ කළා. රටේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඕන කියන එක තීරණය කළා. ඒගොල්ලෝ හමුදා සොල්දාදුව යවනවා දුෂ්කර ප්‍රදේශවලට උගන්වන්න. එහෙම යන එක සොල්දාදුවෙක් තමයි දුෂින් කියන්නේ. දුෂින් මේ ගමේ තිබිච්ච අශ්ව ගාලක් ස්ථාලයක් සුද්ධ කරලා අරගෙන පාසල පටන් ගන්නවා. දුෂින්ට හම්බෙනවා දක්ෂ දරුවෙක්. දරුවාගේ නම අල්තීනායි. ඔබ කතාව කියවලා ඇති. අල්තීනායිව මහාචාර්යවරියක් වෙනකන් උගන්වනවා. හැබැයි පාසල් කාලයේදී අල්තීනායි මේ තරුණ ගුරුතුමා දුවිෂෙන්ට හදවතින් ආදරය කරනවා. ඒක දැනෙනවා ගුරුතුමාට. නමුත් දුවිෂෙන් ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද එයාගේ වෘතියට ඒක හානියක් වෙන නිසා. ඒ කොමර දවසක මේ පාසලටම අර මහාචාර්යවරිය දේශනාවකට ඇවිල්ලා තමන්ගේ මුල් ගුරුතුමාව හොයනවා. ඔය සිද්ධියත් මේ දරුවගේ එතකොට ටිකක් තරුණ වයසේ හිතේ කාවැදිලා තියෙනවා. මම මේ කියන පුද්ගලයාට අධ්‍යාපනයෙන් පස්සේ සිද්ධ වෙනවා ගුරුපත් වීමක් ලැබිලා අම්පාර ප්‍රදේශයේ පානම කියන අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන කොනේ පානම විද්‍යාලයට ගුරුපත් වීමක් ලැබෙනවා. ඉතින් මේ පාසලට යන අතරේ දවසක බස් එකෙන් බහලා එන වයසක මිනිහෙක් රංක පෙට්ටියකුත් අරගෙන පාරේ ඇවිදගෙන යනවා. මෙයා යන පැත්තරමයි යන්නේ. ගිහිල්ලා අහනවා මහත්තයා කොහෙටද යන්නේ කියලා. එතකොට කියනවා මම යන්නේ මේ පානම ඉස්කෝලෙට. එතකොට අහනවා ඇයි මේ පානම ඉස්කෝලේ මහත්තයා ගුරුවරයෙක්ද කියලා. එතකොට කියනවා ඔව් මට මේ දඬුවම් මාරුවක් ලැබිලා මම මේ ඉස්කෝලෙට ආවේ කියලා. ඉතින් ටිකක් වයසක පුද්ගලයෙක් නිසා මේ කතානායකයා අහනවා ඔබතුමා මේ අන්තිම කාලේ ඔච්චර දුර බැහැර ඉඳලා මේ වගේ ප්‍රදේශයකට ආවේ උත්සාහ කරේ නැද්ද මාරු වීමක්වත් හදාගන්න කියලා. එතකොට එතුමා hina වෙලා උත්තරයක් දෙනවා. මහත්තයෝ දැන් ඉන්න අධ්‍යාපන උප ඇමති දැන් නම් නියෝජ්‍ය අධ්‍යාපන ඇමති මගේ හොඳ ගෝලෙක්. මං ගිහින් එතුමට කතා කරා. හැබැයි එතුමට මාව අමතක වුණා. අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ.
ඒ සිද්ධිය ඊටම තදින් කාවැ දෙනවා පරණ සිද්ධි දෙකත් එක මතක් වෙලා එතුමා මේ ගීතය රචනා කරන කථානායකයා තමයි මහින්ද චන්ද්‍රසේකර එතුමා රචනා කරපු රෝහණ විරසිංහගේ සංගීතයෙන් හැඩවෙච්ච සුනිල් එදිරිසිංහගේ කටහඬින් ලස්සන කරපු අපි හැමෝම මහන අහලා පුරුදු ගීතයක් හැබැයි මේ ගීතේ අපි අහපු කතාවට වඩා අහන කතාවට වඩා ලොකු දෙයක් මේක ඇතුලේ තියෙනවා මේක ගොඩක් වෙලාවට ගුරු දිනවලට පාසල්වල දානවා ගුරුවරුන්ට උපහාරයක් වශයෙන් හැබැයි අපේ දරුවෝ තේරුම් ගන්න ඕනේ මේ ගීතයේ තියෙන අන්තර්ගතය මොකද්ද ඒක හරියට තේරුම් ගත්තොත් තමයි මේ ගීතේ උපහාරයක් විදියට ඕගොල්ලන්ට ගුරුවරු වෙනුවෙන් දරුවන්ට තිළිණ කරන්න පුළුවන් වෙන්නේ මේකේ මුල් පදවල තියෙනවා පැන මඩ කඩಿತಿ වැව් තාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිප්කිරි පෙවූ මූසිලෙන් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ කියලා එතකොට මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් අර පුංචි කාලේ විදුහල්පතිතුමාගේ විස්්‍රාම ඉස්කෝලේට ගිහිල්ලා අම්මා කියපු කතාව පැන මඩ කඩಿತಿ වැව්තාවලු වැහි කාලේ මේ වරුසාව කාලෙට මඩ කඩಿತಿ වලින් පැනගෙන ඉස්කෝලේ ගිහිල්ලා දරුවන්ට උගන්වපු ගුරුවරයා ගැන තමයි මේ කියන්නේ කියලා. ඒක විදිහකට මතු පිටින් බැලුවාම මේක එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි මට හිතෙනවා මහින්ද චන්ද්‍රසේකර මේ ලියන්නේ ඇත්තේ ඊට වඩා ලොකු කතාවක්. වැවකට වතුර හැමදාම නැහැ. වැවකට වතුර ලැබෙන කාලයක් තියෙනවා. ඒ කාලය තමයි වැහි කාලේ. එතකොට අපේ දරුවන්ට අධ්‍යාපනය කියන එක සමාජය ගැන පොතපත ගැන දෙකම ගැන දැනගන්න තියෙන හොඳම කාලය තමයි පාසල් කාලේ. එහෙනම් අධ්‍යාපනය කියන වැස්ස ලබන තියෙන වැව තමයි පාසල. ඒක ගැන තමයි ඒක ගැන වෙන්නේ නැති මහින්ද චන්ද්‍රසේකර මේ ලියන්නේ නැත්තේ. එතකොට වැවක වුණත් කොච්චර වතුර තිබුණත් වැවේ වතුර පිරලා තිබුණාට ලස්සන වුණාට වැහි කාලේට වැවට වතුර පිරෙව්වට ඒ පිරෙන වැවේ කොතනක හෝ මඩ තියෙන්න පුළුවන්. කොතනක හෝ නෙමෙයි බොහෝ වෙලාවට වැවේ පතුලේ මඩ තමයි තියෙන්නේ. එතකොට ඒ මඩ අතරේ තමයි ඕලුමල් නෙළුමල් පිපෙන්නේ. එහෙනම් මේ මඩ ගොහරුව කියන සමාජෙන් කොහොමද තමන් හොඳ කෙනෙක් විදිහට ඉහළට මතු වෙන්නේ කියන එක තමයි මේ ගීතේ මතු කරන්නේ නැත්තේ කියන එක තමයි මගේ විශ්වාසය. එතකොට එහෙම මඩ ගොහරුව අපිට අහුවෙන්න පුළුවන්. ඒවයින් කොහොමද බේරිලා හොඳ නරක දෙක බේරගෙන නරක කියන දේවල් වලින් මිදිලා හොඳ දේවල් උලුප්පල ගන්න කොහොමද කියන එක තමයි මේකේ මුලින් කියවෙන්න ඕනේ. ඒ වගේම මේකේ ඉතිරි පද දෙක පළවෙනි ස්ථායි කොටසේ සිප්කිරි පෙවූ මූසිලෙන් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. අපි දන්නවා සමාජයේ විවිධ ස්තරවල පුද්ගලයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ සමාජයේ කොච්චර ඉහළ ස්තරවල හිටියත් කොයි වගේ තැනක හිටියත් ඒ හැම කෙනෙක්ම ඉගෙනගෙන තියෙන ගුරුවරයාගෙන් ඉගෙනගත් අය සමාජයේ එක එක ස්තරවල ඉහළ ස්තරවල හිටියට ගුරාට වඩා දක්ෂ ගෝලියෝ බිහි වුණාට ගුරුවරයා කියන රාජකාරිය හැමදාම ඉස්කෝලේ ඇතුලේ අපිට දකින්න පුළුවන්. අපි දන්න අපේ සර් මිස් නැති වුණාට ඒ පාසලේ හැමදාම ගුරුවරයෙක් ඉන්නවා. කොහොමටත් මේ අන්තිම පේලි දෙක මගේ හිතට හදින් කැවදිච්ච කොටසක්. මම හැම ගීතයකම මෙහෙම පද දෙකක් තුනක් ගැන කතා කරනවා. මම අන්තිමේදී එතෙන්ට එන්නම්. ඊළඟට මේ ගීතයේ කියවෙනවා අන්තරා කොටසේ සාමාමර විකුණති කඩපොලේ කජු කුමාරෝද පිටු දන් දෙයි එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩ නොපැතු වේවල වටා ඉක් විඳ දඬුවමක් පැතු. අපි හැමෝටම පුංචි මතකයක් තියෙනවා අපේ ප්‍රාථමික පන්ති පොතේ ඉරුපු සාමයි අමරයි. සාමාමර විකුණති කඩපොලේ කජු. ඒ පොතේ තිබ්බ සාමාමරලා ඒ කියන තරම් සුන්දර නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතේ හරි කටුකයි. සමහර විට ඒගොල්ලෝ ඉගෙන ගන්න සල්ලි හොයන්න ඇත්තේ කඩපිලේ කඩපොලේ බඩු ටිකක් විකුණලා කජු ටිකක් විකුණලා කඩල ටිකක් විකුණලා වෙන්න පුළුවන්. කුමාරෝද පිටු දන් දෙයි එයින් මතු. ඒ කඩල ගොටු ගහන්න කුමාරෝද පොතේ පිටු කඩල දුන්න වෙන්නත් පුළුවන්. හැබැයි මෙතන තියෙන ඊට වඩා ගැඹුරු කතාවක්. අපිට පොතේ ලස්සනට සාමාමර ඇඳලා තිබ්බට අපි සාමාමර ගැන කතා කරාට අධ්‍යාපනයේ වෙනුවෙන් මියදම් කරන්න මහලොකු සල්ලි භාගයක් නැති
දුප්පත් මිනිස්සු තමන්ගේ දරුවන්ට උගන්වන්න දුප්පත් දරුවෝ තමන්ගේ අධ්‍යාපනය සරි කරගන්න කරන කැපවීම වෙන මහන්සිය තමයි මහින්ද චන්දසේකර මේ අන්තරා කොටසේ පළවෙනි අන්තරා කොටසේ පළමුව පියලියෙන් කියන්නේ ඇත්තේ සාමාමර විකුණති කඩපොලේ කජු ඒ විකුණලා සල්ලි මදි වෙනකොට උසස් අධ්‍යාපනයට යන්න එහෙම නැත්තම් ජීවත් වෙන්න තමන් ඉගෙනගත්ත පොතපත ඒ පොත්පත් ටික විකුණලා සල්ලි හොයාගත්ත වෙන්න පුළුවන් මොන දේ කළා හරි එහෙම ඉගෙනගෙන අවසානයේ තමන් ඉගෙනගත්ත දෙයට රැකියාවක් ලබන්න සමාජයට එනකොට උගත මනා ශිල්පය පිල් කඩ නොපැතු වේවල වටා ඉක්බින දඩුවමක් පැතු එහෙම ඉගෙනගෙන අපි සමාජයට බැහැලා රස්සාවක් රැකියාවක් හොයන්න යනකොට අපි ඉගෙනගත්ත දෙයට රැකියාවක් නැත්තම් අපිට බෝඩ්ලෑල්ලක් උස්සගෙන අපිට දියව් කියලා විහාර මහදේවි උද්‍යානයේ ඉස්සරහා කොටුවේ දුම්රිය ස්ථානයේ ඉස්සරහායම නැත්තම් දැන් නම් අපිට වෙන් කළ තියෙන තැනක විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ බෝඩ් එකක් උස්සගෙන ඉන්නව නම් අධ්‍යාපනයේ තරම් අසරණ වෙච්ච වෙන රටක් අපිට හොයාගන්න බැරි වෙයි. සාපේ පොඩි වෙනසකුත් තියෙනවා. වෙනත් රටවල් ලෝකේ වෙළඳ පොලේ තියෙන රැකියා අවස්ථා ටික බලලා ඒකට අවශ්‍ය අධ්‍යාපනය පාසලින් උසස් අධ්‍යාපන ආයතන වලින් විශ්වවිද්‍යාලයෙන් ලබා දෙනකොට අපි කොහේ හරි තියෙන ටිකක් ගෙනැල්ලා අපේ දරුවන්ට උගන්නලා ඒ උගන්නපු දෙයට රස්සාවක් හොයාගනින් කියලා අපි දරුවන්ට කියනවා. ඒක හරියට මූදින්න මාළුන්ට ගස් නගින්න උගන්නලා පොල් කඩාගෙන අඹ කරාගෙන කාපන් කියලා කියනෝ වගේ වැඩක්. ඉතින් ඒ අධ්‍යාපනයේ තමන්ගේ ශේෂතම වියදම් කළා දුක් මහන්සියෙන් ඉගෙනගෙන කඩපිලට වෙලා එකතු කරගත්ත සල්ලි වලින් ඉගෙනගෙන ඉගෙනගත්තෙන් පස්සේ ආයෙ වැටෙන්නේ තේ කඩපිලට නම් අපේ අධ්‍යාපනයේ කොතනක හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ඔය කිව්වේ. ඉස්කෝලේ යන කාලේ ගුරුතුමාගෙන් ගුටියක් කාලා වේවැලට බය හැංගිලා එක බින්දලා හැඬුවට ඊට වඩා දරුණුයි මේ සමාජයට අපි ඇවිල්ලා අපිට ඉගෙනගත්ත දෙයට රැකියාවක් නැතුව සමාජයෙන් ගැරහුම් ලබ කසාදයක් කරගන්න විවාහයක් කරගන්න විදිහක් නැහැ පිරිමි ළමයෙකුට ස්ථිර රස්සාවක් නැතුව ඒ දැනෙන වේදනාවේ අඬපු වේදනාව ඒ ඇඬෙන කඳුළු අර ඉස්කෝලේ යන කාලේ වේවැල අතේ තියාගෙන ගුරුතුමාගෙන් ගුටියක් කන්න බය අඬපු කඳුළු වලට වඩා වැඩි ඒ නිසා මේක හරි අපූර්ව කතාවක් සමාජ විග්‍රහයක් මහින්ද චන්ද්‍රසේකරයන් මේ ගීතයට එකතු කරලා දෙනවා රන්මුසු පට පිලේ අබරණ උරණ වෙලා සමන් පිච්ච කැකුලියගේ මිලින වෙලා ගුරුනිව හනම කඳුලට කුල්පතක් වෙලා ලොකුහාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා රන්මසු පටපිලි අබරණ උරණ වෙලා මේ ගුරුතුමා තමන්ගේ භූමිකාව කරගෙන උගන්නගෙන ගියාට ඒ ගෙදර රන්මසු පටපිලි අරන් දෙන්න ආභරණ අරන් දෙන්න තමන්ගේ දියණියට හැකියාවක් මේ ගුරුවරට තිබ්බේ නැහැ සමන් පිච්ච කැකුලියගේ මිලින වෙලා එතකොට ගැහැණු දරුවෙක් ගෙදරට වාසනාවක් සිරියාවක් හැබැයි ඒ දරුවා කල වයසට දීග දෙන්න බැරි වුණාම ඒක දෙමෝපියන්ට හරි අමහිරි අත්දැකීමක් ඒක නිසා මේ ගුරුවරයා ලබන සොච්චම් වැටුපෙන් ලැබපු සොච්චම් වැටුපෙන් තමන්ගේ දරුවොන්ට අනාගතේ සරි කරන්න ආදායමක් හොයාගන්න බැරුව අසරණ වෙච්ච ගුරුවරයා තමන්ගේ දූ දීග දෙන්න බැරුව කෙල්ල ගෙදරට නාකි වෙනවා ඒක ප්‍රශ්නයක් නිසා නෙමෙයි ප්‍රශ්න වැලක් ඒ වැලක් නිසා ඒ ප්‍රශ්න වැලම මේ ගෙදර කඳුලට උල්පතක් වෙලා කඳුළු උල්පතක් එකක් මදිවට එකක් මේ සියල්ලටම මූලික වෙලා දෙන්නේ රටේ දරුව වෙනුවෙන් තමන්ගේ කාලය ජීවිතය කැප කරපු ගුරුවරයාගේ භූමිකාව අවසානයේදී දුක කොච්චරද කියනවනම් කඳුළු කොච්චරද කියනවනම් ගෙදර විත්තියේ මේ ගුරුතුමාගේ බිරිඳගේ පින්තූරේ ගහලා තිනව මල් මාලයක් දාලා සුදු ආමිනේ ඇත විතු සිතුවමක් වෙලා එහෙනම් සමාජයේ වෙනුවෙන් රටේ දරුවෝ හදන්න අනුන්ගේ දරුවෝ හදන්න කාලය කැප කරපු ගුරුවරයෙකුගේ ඛේදවාචකය තමයි මේ ගීතේ අන්තර්ගත වෙන්නේ එතකොට අපි ඕක උපහාරයක් විදියට පාසලක දානකොට ඇත්තටම මේකෙන් කියවෙන්නේ මොන වගේ තත්ත්වයක්ද කියන එක ගැන අපි හැමෝම අවබෝධ කරගන්න ඕනේ විශේෂයෙන් මේ ගීතේ හරියට අධ්‍යයනය කරනවා නම් අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ හරිමකට ගේන ලොකු අවස්ථාවක් වෙයි විශේෂයෙන් අපේ අධ්‍යාපන ඇමතිවරුන්ට අපේ වාසනාව දවාසනාවද මන් දන්නේ
මෑත කාලීනව ඉන්න අපේ අධ්‍යාපන ඇමතිවරු හීනෙන් බය වෙලා වගේ තමයි අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ අමනාප වෙන්න එපා මෙහෙම කියනවට ඇත්ත කියන්නයි බිමිඳ ගන්නයි බය වෙන්න ඕනේ නැහනේ පුටුවක ඉඳගෙන කතා කරත් ඇත්ත කතාව මේ විදිහටම කියන්න ඕනේ මං කිව්වා මේ ගීතේ තියෙන පද දෙකක් මගේ හිතට වැදුනා කියලා ඒ තමයි සිප්කිරි පෙවූ මූසිලෙයින් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ දැන් අපි මේ ගුරුවරෝ මේ මෑතක ඉඳලා වැටුප් වැඩි කරන්න කියලා බෝඩ් ලෑලි එල්ලගෙන පෙළපාලි ගිහිල්ලා මගතොටේ හරි අමුතු විදිහට හැසිරෙනවා ඉස්කෝල වහලා නිවාඩු දීලා හැසිරෙනවා වැඩ කරන්න දෙන්නේ පොඩි කාලයක් දවසේ හතහමාර එකහමාර ඊ කාලෙට මේ වටුප මදිද ඉස්සර ගුරුවරු එහෙම නැහනේ ඒ ගුරුවරු Tamanට ලැබෙන වැටුප ගැන හිතුවේ නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකන් මහන්සිලා ඉගෙනනවා මොකද අද ගුරුවරයා ඉන්න තැන ඊට වඩා වෙනස්ද සමාජීය කතිකාවතක් තියෙනවා එදා කඹේල්ලිලා ගඟෙන් එගොඩ මෙගොඩ ගියාට අද එහෙම වටපිටාවක් එහෙම තත්ත්වයක් නැහැ අතීතේ රාජකුමාරුරු පවා දිසාපාමොග්ගාවට ගිහිල්ලා බැලමෙහෙ කරලා ඉගෙන ගත්තට අද එහෙම වටපිටාවක් එහෙම පසුබිමක් නැහැ තිබුණා නම් අදත් ගුරුවරයා ආයෙ විදිහටම තමයි වැඩ කරන්නේ කාලයත් එක්ක සංසන්දනය කරන්න එපා ක්‍රියාකාරකම් එක්ක සංසන්දනය කරන්න අපේ ගුරුවරු අමනාප වෙයි මම මුලින් ආපු ප්‍රවේශයත් එක්ක නමුත් මට කියන්න ඕනේ කාරණාවක් තියෙනවා ඒ කාරණාවට එන්න තමයි මම මෙතෙන්ට ආවේ මේ ගීතය ඇතුලේ කියවුනේ ගුරුවරයා දරුව වෙනුවෙන් කරන කැපකිරීම එතකොට සමාජයෙන් එන චෝදනාවක් තියෙනවා ඉස්සර ගුරුවරයා කරපු කැපකිරීම දැන් ගුරුවරුන්ගේ නෑ කියලා ඒ තමයි අපිට පේන විදිහ මම පොඩි උදාහරණයක් කියන්නම් මම දැක්ක පහුගිය දවසේ මාධ්‍ය සාකච්ඡාවකදී අපේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමා කියනවා මේ ඔන්ලයින් ක්‍රමයට දැන් දරුවෝ අපේ දරුවෝ විභාගයට අයදුම් කරා ඒක අපේ තාක්ෂණයේ අතින් හරි දියුණුවයි අපි අධ්‍යාපන පද්ධතිය ඇති කරගත්ත ලොකු දියුණුවක් කියලා. එමෙතුමා අධ්‍යාපනය ගැන ලොකු කැපකිරීමක් කරන්න අපේක්ෂාවෙන් බලාපොරොත්තු ඉතේ තියාගෙන ඉන්න බව අපි දන්නවා. අපිට පේනවා එහෙම. හැබැයි ඉතින් එතුමාට මොනවා හරි වැරදි තොරතුරක් ගිහිල්ලා තියෙනවා. මොකද මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් විතරක් නෙමෙයි. මිට කලින් තිබ්බා ගුරුවරුන්ට රක්ෂණ කටයුතු වෙනුවෙන් දරුවන්ගේ තොරතුරු ඇතුළත් කරන්න සුරක්ෂා ඊට පස්සේ ආවා නිමිස් සිසු තොරතුරු පරිගණකගත කිරීම. අද එන්ටර් කරනවා හෙට එනවා ඒක වැරදි වෙන ක්‍රමයකට ආය හදන්න කියලා. ඉතින් ඕකට ඉස්කෝලේ ඩේටා නැහැ සමහර වෙලාවට ඉන්ටර්නෙට් නැහැ පෞද්ගලික තමන්ගේ තියෙන අන්තර්ජාල පහසුකම් වලින් ඕක දාන්න ඕනේ. ওই වෙලාවට ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්න බෑ. ඒතර තමන්ගේ පන්ති ඉන්න දරුවන්ට උගන්වන්න තියෙන කාලේ කැප කරගෙන ওই ටික කරන්න ඕනේ. එහෙම රාජකාරියකුත් කරා. එතකොට ඒක එකහමාරට ඉවර වෙලා ගෙදර ගියේ කියලා ඒක නතර වුණ නැහැ. එක්කෝ පාසලේ නතර වෙලා කරා. නැත්නම් ගෙදර ගිහිල්ලා අරගෙන ගිහිල්ලා අවසරව කැප කරලා කරා. ඒ වගේම තමයි මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන එක දරුවෝ කරේ නැහැ. ඒකත් කරේ ගුරුවරු. ඒක නිසා මතක තියාගන්න එදා වගේම තමයි අදත් ගුරුවරු තමන්ගේ දරුවෝ හදන්න තමන්ගේ රටේ අධ්‍යාපනයේ අනාගත පරපුර වෙනුවෙන් අසීමිත අසීමාන්තික කැපකිරීමක් කරනවා. ඒ කැපකිරීමට එකයි දිහෙන් පස්සේ ඕටි එක ගුරුරුන්ට හම්බෙන්නේ නැහැ. හැබැයි එකයි දිහෙන් පස්සේ පාසලේ ඉඳලා මොන හරි ප්‍රශ්නයක් ආවොත් දරුවෝ වෙනුවෙන් වැඩ කළා මොන හරි ප්‍රශ්නයක් ආවොත් අන්න ගුරුවරයාට ඇඟිල්ල දික් කළා අහනවා. ඇයි ඕගොල්ලෝ එකයි දිහෙන් පස්සේ ඉස්කෝලේ ඇතුළට වෙලා හිටියේම අවශ්‍යතාවයක් නැහැ නේ කියලා. ඕගොල්ලෝ මතක් කරලා බලන්න තමන්ගේ පාසලේ ස්පෝර්ට් මීට් තියෙන කාලෙට උත්සවයක් තියෙන කාලෙට ගුරුවරු කී දෙනෙක් උදේ ආපෝ ගුරුවරයා හැන්දෑවේ හවස් වෙනකන් ඉඳලා ඇඳ වෙනකන් ඉඳලා මහ රෑ වෙනකන් ඉඳලා ගෙදර යනවාද කියලා. ඒ වගේම සමහර ගුරු එළි වෙනකන් දරුව වෙනුවෙන් කැප වෙනවා. දැන් තමයි 19.90 තියෙන්නේ. ඉස්සර තිබ්බේ 19.90 නෙමෙයි ඉස්කෝලේ වාහනයක් තියෙන ගුරුවරයෙක් ඉන්නවනම් ඒ ගුරුවරට තමයි කෝල් එක ආවේ. නැත්නම් අපේ ගුරුරු කරේ තියාගෙන හරි දරුවෙක් අසනීප වුණාම ඉස්පිරිතාලෙට එක්කගෙන ගියා. ඒ කැපකිරීම එදත් කරා අදත් කරනවා. හැබැයි එදා කරපු ක්‍රමයයි අද කරපු ක්‍රමයයි වෙනස්. එදා එක කරේ කඹයක් දිගේ ගුඩට මෙගුඩට ඇවිල්ලා අද ඒක සමහර වෙලාවට කරන්නේ කම්පියුටර් එකක් ඉස්සරහා ඉඳන් වෙන්න පුළුවන්. ඒ වගේම මම තව පුංචි කාරණයක් මතු කරන්න කැමතියි.
අපි ගොඩක් දෙනා වැඩට යනකොට දැන් වර්තමාන සමාජයේ දෙගොල්ලොම වැඩට යනවානේ අම්මත් යනවා තාත්තත් යනවා. ගෙදර ළමයා බලා ගන්න කවුරුත් නැහැ බොහෝ වෙලාවට. ඒක නිසා ඒ දරුවා බලා ගන්න වරුවට නැත්තම් උදේ 7 ඉඳලා හවස 4:00 මාර වෙනකන් රුපියල් 20000ක් 25000ක් දීලා ආයම්ම කෙනෙක් ගෙනව තමන්ගේ එක දරුවා බලා ගන්න. අපේ ගුරුවරුත් තමන්ගේ දරුවා බලා ගන්න රුපියල් 20000ක් 25000ක් දීලා 6:00 ඉඳලා 2:00 3 වෙනකන් සේවිකාවක් දාලා 25000ක වැටුපකට ඉස්කෝලෙට ගිහිල්ලා එක පන්තියේ ළමයි 35ක් 40ක් බලා ගන්නවා රුපියල් 35000ක 40000ක වැටුපකට. ඒ නිසා ලේසි කටයුත්තක් නෙමෙයි. ලේසි පාසු වගකීමකුත් නෙමෙයි. ගුරු සේවයේ ලේසි කියලා හිතන කෙනෙකුට මේ කාර්යභාරයේ ලේසි කියලා හිතන කෙනෙකුට මේක සතියක් නෙමෙයි එක දවසක් කරලා බලන්න පුළුවන් මේකේ වගකීම මේකේ බැලෑරුම්කම කොච්චරද කියලා තේරුම් ගන්න. ඒක නිසා අපේ සමාජයේ මේ වර්තමාන ගුරු භූමිකාවට සාධාරණයක් කරන්න වෙනවා. තමන් ගුරු රුධිහා බලන කෝණය වෙනස් කරලා. එතකොට තව විශේෂ කාරණයක් මම මතක් කරන්න ඕනේ. මේ අද තියෙන්නේ එදා වගේ සම්පෝෂිත ආර්ථික ක්‍රමයක් නෙමෙයි. එනිසා මේක ආර්ථික ලෝකයක් විවෘත ආර්ථිකයක්. මේ සමාජ ජීවත් වෙන්න එදා වගේ ගුරුවරයාට වගේ කුඹුරු ගොයන් කපන කාලෙට හාල් මුට්ටයක් පළදාවන ලන කාලෙට එළවලු මල්ලක් පොල් ටික ගැටුවම පොල් ගෙඩි ටිකක් ඉස්කෝලේ දරුවවත් ගමේ දරුවවත් ගෙදරට ගෙනල්ලා දෙන ආර්ථිකයක් කාලයක් නෙමෙයි දැන් තියෙන්නේ. කන පොල් ගෙඩියත් සල්ලි වලට ගන්න වෙච්ච කාලයක්. ඒක නිසා තමන්ගේ පවුල නඩත්තු කරගන්න තමන්ට සපවත් ජීවිතයක් හොඳ ජීවිතයක් ගත කරන්න ආර්ථික ශක්තියක් අවශ්‍යයි. ඒක නිසා මේ ගුරුවරුන්ගේ වර්තමාන තියෙන අරගලය වැටු ප්‍රශ්නෙත් निराकरणीय नोवुनो विशेषम पिरी गुरूर दक्ष गुरूर मे शेस्त्रेक नतर वेयि एक मे अध्यापन पद्धति हानिया एवगेम अपे गुरु अध्यापन यमद तुमागे युमा हमच्च विलावकदीत मंगेतुमाट मतरा युमा के नो युमाट उमनावाक्तनो मे वटु पिसंदन मे प्रश्न विसंदन अभी पिलिगनो हिम गडलुत्तेनो किला विसंदला मे वृत्ति गौरवनीय वृत्ति अब पत्कम शक्ति धैर्य लभेक अभी प्रार्थना करनो यगेम विश्वास करो युमट मेक चंद्याक लंगुन वितरकने मे सदाकाल मतगति यम तव कारण मे अध्यापन पद्धति अब नटे अध्यापन पद्धति लघु विनसोनी ये विनस मे गीते मतरा अभी धरअंट मनोहरी दीला धन रस्सावा को डने रस्सावा करण पुलवांगीर अभी धरवंट उगाोनी एक मे गीते मीट पास वहन कुटारी पासल के मेक दान कुटारी मेक की मन वगे कथावद्दीनिकलूट दागन मेक आसमी दीन अभी नवत मे वगे गीते की आम